ආගමතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට වෙන චෝදනාවට වරදකරු කරමින් පූජ්‍යගලගොඩ අතේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මගින් පසුගියදා වසර 4ක බරපතල සිරඳනුවම් නියම කෙරුණා. කෙසේ වෙතත් බරපතල වැඩ සහිතව වසර 4ක සිරඳනුවම් නියමම සිටි පූජ්‍යගලගොඩ අතේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ උන්වහන්සේ ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි. මේ අතර 2020 වසරේ ජූලි 14 වනදා හෝ ඊට ආසන්න දිනක කුරුණෑගල බුවනෙක රාජසමයට අයත් බව සැලකෙන රාජසභා මණ්ඩපයේ කඩා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. ඊට අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව කුරුණෑගල පළාත්බද මහාධිකරණය මගින් වසර 3ක සිරදඬුවම් සහ දඩමුදල් සහිතව වරදකරුවන්ට නියෝග නිකුත් කළා. එලෙස සිරදඬුවම් හිමියුයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර, හිටපු වැඩ පරීක්ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන අයටයි. එම සිරදඬුවම නියම කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම්බල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය තීරණය කළේ වසර 3ක සිරදඬුවම වසරක් දක්වා අඩු කිරීමටත් 2023 වසරේ දෙසැම්බර් මාස 14 වනදා සිට ක්‍රියාත්මක කිරීමටත් නියෝග කළා.